පසුගිය සමයේ ඇති වුණු යම් යම් කරදරකාරී සමාජ තත්ත්වයන් නිසා සමහර දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පැමිණීමට නොහැකි වුණා. ඒ අනුව ලේකම්තුමාගේ උපදේශයක් අපිට ලැබිලා තියෙනවා ප්‍රැක්ටිකල් වලට සහභාගී වෙන්න බැරි වුණු දරුවන්ට නැවත අවස්ථාවක් දෙන්න කියලා. ළමයින්ගේ තොරතුරු දැනට 400ක් පමණ විභාගයට ඉල්ලුම් කරලා තිනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වලට යන්න බැරි වෙලා තිනවා. ඒ සියලු දෙනාට අපි ප්‍රායෝගික පරීක්ෂණ සූදානම් කරනවා 19 20 21 මේ මාසේ. තව ඔබගේ දැනුම් දීම කරපු WhatsApp නම්බර එකටම ඔබට අදාළ ස්ථානය වෙලාව දිනේ දැනුම් දීවි. හැබැයි එදාට අනිවාර්යෙන් යන්න ඕනේ. එදාට නොගියොත් ආයි දවසක් අපිට ප්‍රැක්ටිකල් තියන්න බෑ. මොකද දරුවන්ගේ ප්‍රැක්ටිකල් තියෙනකන් අපිට ප්‍රතිඵල නිකුත් කරගන්න විදිහක් නෑ. මේ අතර 2022 වසරේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මෙම මාස අවසානයේදී ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එම ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර 2023 වසරේ ඉල්ලුම්පත් කැදවීම පිළිබඳවද ඒ මහතා පැහැදිලි කළා. අපොස උසස් පෙළ විභාගය තියලා ඒ උත්තරපත්‍ර ලකුණු කරනකොට ඕලෙවලුත් තියෙනවා. ඕලෙවල් තියලා ඒ උත්තරපත්‍රත් දැන් අපිට ලැබිලා තියෙනවා. දැන් උත්තරපත්‍ර දෙවර්ගයක් අපේ දෙපාර්තමේන්තුවේ තියෙනවා. මෙහෙම කිසිම දවසක ඕලෙවල් ඒලෙවල් එකට මුණ ගැහුන්නේ නැහැ ඉතිහාසයේ. ඒතර මේ ඔක්කොම රාජකාරී එකම වෙලාවේ කරන්න වෙලා තියෙනවා. ඒ නිසා කෙනෙක් හිතන්න පුළුවන් ඒ ලෙවල් ප්‍රතිඵල දෙන්නේ නැතුව අයි ඇප්ලිකේෂන් කෝල් කරේ කියලා. දැන් එහෙම නොකරත් අපිට ඊළඟ විභාගෙ තියන්න තව ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අපසුසස් පෙළ ප්‍රථම වතාවට පෙනී ඉන්න දරුවන්ගේ ඩේටාබේස් එකවත් අපි ගෙන්න ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ක්ලෝසින් ඩේට් එක දාලා තිබුණා 19 වෙනිදා කියලා. 19 වෙනි පස්සේ ප්‍රතිඵලාවට පස්සෙත් අපි අවස්ථාව දෙනවා. ඒ නිසා කිසිම දරුවෙක් හෝ අදාළ පාසල් විදුහල්පතිතුමාලා ගුරු මහත්මීන් කලබලයටපත් වීම අවශ්‍ය නැහැ. අපි ඒ ඉල්ලුම් පත්‍ර කැඳවීම දරුවන්ට අසාධාරණයක් වන නොවන පරිදි මේ කරන්නේ.